මේ වෙනකම්ම සංගීතය බලපු හැමෝම වගේ දන්නවා සිද්ධ වෙන්න යන දේ මොකක්ද කියලා. කලන නයනාව උසිගන්නල එව්වා මහීලගේ සංගීත බඩු වලට ගිනි තියන්න කියලා. නයනාත් ඉතින් මෝඩය වගේ මට මේ වැඩේ තනියම කරන්න පුළුවන් කියලා බාරගත්තා. මොකද නයනයන් බලන් ඉන්නේ මහීලගෙන් පලිගන්න නිසා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා මේ වැඩේට. නයනය ඉතින් මහීලගේ පවුලත් එක්ක මේ වෛරය තියන්නේ නිනම් අදකීයක ඉඳන් නෙවෙයි. නයනගේ ෆැමිලි එකයි මහීලගේ ෆැමිලි එකයි අතර සිද්ධුණු පරණ ගැටුමක් නිසා තමයි මේ ප්‍රශ්නේ මේ තරම් දුර දිගට ඇවිල්ලා තියෙන්නේ. කොහොමත් ඉතින් මහීලගේ ෆැමිලි එක වගේ නම් නෙමෙයි නයනගේ ෆැමිලි එක. නයනගේ ෆැමිලි එකේ අදහස් තියෙන්නේ නම් හරි දුෂ්ට අදහස් තමයි. ඉතින් මේ වගේම තමයි නයනයාගේ අදහසුත්. අපිට තින් ඒකෙන් නම් හිතෙන්නේ නයනයාගේ ෆැමිලි එකේ විදිහටම නයනේ ප්‍රතිපත්ති ටික ඉදිරියට අරන් යනවා කියලා තමයි. නයනයාගේ තාත්තගේ ගතිගුණ තමයි නයනයට පිටලා තියෙන්නේ. ඒ ගති හැබැයි කවදාවත්ම වෙනස් කරන්න බැරි ගතිගුණ. මේ පාර නම් හැබැයි නයනයාට මතුවෙන්න වෙන්නේ පොලිසියෙන්ම තමයි. මොකද මේ පාර මහීලගේ බඩු වලට ගිනි තියන්නේ නයනයා මාට්ටු වෙනවා මහීලට. මේ පාර හැබැයි මහීල පාඩුවේ ඉන්නේ නම් නැහැ. මේ පාර අනිවාර්යෙන්ම නයනයාම පොලිසියට අල්ලලා දෙයි කියලා අපිට හිතෙනවා. පස්සේ ඉතින් නයන කලනවත් පාවල දෙනවා අනිවාර්යෙන්ම පොලිසියේදී. මොකද කලන තමයි මේ වැඩේ මට බාර දුන්නේ කියලා. මේ පිළිබඳව ඉතින් ඔබේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ඉතින් අද අපේ වීඩියෝවත් හොඳයි කියලා ඔබට හිතෙනවා නම් අපේ වීඩියෝවට අමතක නොකරම ලයික් එකක් දාන්න. ඔබ ඉතින් තවමත් අපේ නාලිකාවට අලුත්ම කෙනෙක් නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාන්න. එවිට ඉතින් ඔබට පුළුවන් අපි අලුත්ම වීඩියෝවක් ගෙනාපු සැනින්ම නැරඹීමට. එහෙමනම් ඉතින් නැවතත් අපි අලුත්ම වීඩියෝවකින් ඔබ හමුවට එනතුරු ඔබ සැමට සුබ දවසක්.